ශ්‍රී ලාංකික ජනතාව හැම මාසෙම අන්තිම දවසේ තෙල් මිල සංශෝධනය පිළිබඳව බලාගෙන ඉන්නවා. එතකොට මැතිවරණ කාලෙදී අපේ ජනාධිපතිතුමාගේ වොයිස් කට් එකක් මම දාලා පෙන්නන්නම්. මේ තෙල් අද මේ තෙල් වලට රුපියල් 50ක බද්දක් ගන්නව අමතරව තව බදු ගොඩක් දෙන 100ට වැඩිය බද්දක් තියෙනවා. තෙල් සංස්ථාවෙන් ණය පවරගත්ත භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාව ණය කිප්පා. ඒ ණය පංකුව ගත්ත භාණ්ඩාගාරය. දැන් තෙල් සංස්ථාව ණය වෙන. ණය කවුද භාණ්ඩාගාරය? දැන් මොකද කරන්නේ? තෙල් සංස්ථාවෙන් නිකුණන හැම පෙට්‍රල් ඩීසල් ලීටරයකටම රුපියල් 50ක් ගන්න භාණ්ඩාගාරය ණයට හිලව් වෙන්න. බරු වැඩි. දැන් ඒකව සම්මිති තිබෙන්නේ අපි ඒ 50 ඉතා කෙටි කාලයක් ඇතුළත අඩු කරලා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන පෙට්‍රල් 92 හෝ ඩීසල් ඔටෝ ඩීසල් අඩු කරලා නැහැ. හරිද? හැබැයි මැතිවරණ වේදිකාව කිව්වේ මෙන්න මේ විදිහට අඩු කරනවා කිව්වා. තව කට්ටිය කිව්වා වරායෙන් බාන ගානට රුපියල් 10ක් එකතු කරලා දෙනවා කිව්වා. එහෙම කිව්වොත් නම් 50 නෙමෙයි ඊට වඩා අඩු වෙන්න ඕන. නමුත් අද මේකෙන් පෙන්නන්නේ ආණ්ඩුවට මූල්‍ය කළමනාකරණය පිළිබඳව, ආදායම් උත්පාදනය කිරීම පිළිබඳව, බදු අඩු කිරීම පිළිබඳව එක්ක ඕමනාවක් නැහැ, එක්ක දන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ කියන විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ අධික බදු ප්‍රතිපත්තියම නේද වර්තමාන ආණ්ඩුව ගෙනියන්නේ? අධික බදු ප්‍රතිපත්තියම තමයි ගෙනියන්නේ. එනිසා ගිය ආණ්ඩුව කාලේ දැඩි බදු ප්‍රතිපත්තිය මත බදු ආදායම විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට එක්ක ආණ්ඩුව ඌමනාවක් නැහැ, ආණ්ඩුව දන්නේ නැහැ ඒ වැඩි වෙච්ච බදු ආදායමෙන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තෙල් වලට සහන ලබා දෙනවා, වතුර බිලට, කරන්ට් බිලට සහන ලබා දෙනවා, ආහාර පාන වලට ලබා දෙනවා කියන්නේ. එහෙම ඌමනාවක් තිබ්බනම් මැතිවරණ වේදිකාවේ කියපු විදිහට කරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් පැත්තෙන් දැන් පෝලිං යුගයේ ඉවර කරනවා කියලා කිව්වා. දැන් බලන්නකෝ බත්තර මුල්ලට ගිහිල්ලා එක මිටට පෝලිං යුගයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක මාර වැඩේ කියන්නේ ජනාධිපතිතුමාව දිනවන්න ඡන්ද දෙන්න ලංකාවට ආපු සමහර අයට පාස්පෝර්ට් ගන්න බැරුව යන්න බෑ කියලා තියෙනවා කියලා මම මේ සෝෂල් මීඩියා එකේ දැක්කා. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියන්නේ කළමනාකරණ දුර්වලතාවය මෙතන පැහැදිලිව පේනවා. ඊළඟට තව කියන්න තියෙනවා නම් ගොඩක් දේවල්. නමුත් මම අහනවා ඒ වගේම කො මේ වහාදියව් කීවරලා උද්ඝෝෂණය කරපු කට්ටිය. ගුරු උද්ඝෝෂණ වෙන්න පුළුවන්, විදුලි බල මණ්ඩල උද්ඝෝෂණ වෙන්න පුළුවන්, අනෙකුත් උද්ඝෝෂණ වෙන්න පුළුවන් නේද? ගොවියන් වෙනුවෙන් පෙනී හිටපු අය වෙන්න පුළුවන්. එතකොට මේ කවුරුවක්වත් අද මීක් නැහැ. මං හිතුවා ඒගොල්ලෝ හැංගිලා කිව්වරලා. බැලින්න මාලිමාවේ ඡන්ද ඉල්ලන. එතකොට මාලිමාවේ ඡන්ද ඉල්ලන උදවි තමයි පෞද්ගී කාලේ දිනපතාම විවිධ උද්ඝෝෂණය කරමින් මේ රටේ රාජ්‍ය පාලනය අකර්මණ්‍ය කරන්න, එහෙම නැත්නම් එදිනදා කටයුතු අකර්මණ්‍ය කරන්න වැඩ කටයුතු කරේ. අද එදා පෙනී හිටියා වගේ ඇයි ඒගොල්ලන්ට ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බැරි? දැන් කෙනෙකුට අහන්න පුළුවන් මාසෙකමාරකින් කොහොමද සහන ලබා දෙන්න කිලිවුරලා? දෙන්න පුළුවන්. ඒවා ඔප්පු කරලා තියෙනවා 2015 අපේ රජය ආපු වෙලාවේ. අපි මාසයක් යන්න කලින් තෙල් ලීටරේ 114 අඩු කෙරුවා, ගෑස් සිලින්ඩරේ 1800 අඩු කෙරුවා, බඩු මිල අඩු කෙරුවා, රාජ්‍ය සේවකෙන්ට රුපියල් 10000ක් ලබා දුන්නා. ඒ වගේම මේ ගැබිනි මාතාවන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දුන්නා. අද ඊයේ තෙල් මිලත් එකම පේනවා මේ රටේ ත්‍රිවිල් රත රීදුරු මහත්මයන් විශාල වශයෙන් වැඩ කරේ අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති කරන්න. අද ඔවුන් ගැන තැකීමක් නැහැ. අර මැතිවරණ ඉවර වෙච්ච ගමන් කිව්වා අපිට තැපෑලෙන් වැදුණා කියලා ඉවරලා. මේ රටේ රාජ්‍ය සේවකයෝ විශාල වශයෙන් ඡන්දේ පාවිච්චි කරේ අනුර කුමාර දිසානායක මහත්මයාව ජනාධිපති කරන්න. අද පඩි වැඩි කිරීම කෙසේ වෙතත් පඩි වැඩි කිරීමේ ඉංගියක්වත් නැහැ. අයවැය හදා ගන්නවත් තාම මුල පුරල නැහැ. ඉතින් ඒ නිසා ඊටාම ඉක්මනින් කළ හැකි දේවල් ආණ්ඩුවට කරගන්න බැරිලා තියෙනවා. ඔව් අපි දන්නවා ආයෝජන ගේන්න, නිෂ්පාදනය වැඩි කරන්න, අපනයනය වැඩි කරන්න වගේ කාරණාවලට මේ යම් කාලයක් ලබා දෙන්න ඕන. ඒක ඇත්ත. හැබැයි ජීවන බර අඩු කරන්න, බඩු මිල අඩු කරන්න, තෙල් අඩු කරන්න, වතුර බිල් අඩු කරන්න, ගෑස් බිල් අඩු කරන්න විශේෂයෙන්ම වැඩි කාලයක් දෙන්න ඕනේ නැහැ. දැන් විදුලි බල මණ්ඩලයේ පනත අනුව තියෙන්නේ විදුලි බල මණ්ඩලය කියන්නේ පිරිවැය සකසා ගැනීමේ ආයතනයක් පමණක් විය යුතුයි, ලාභ ලබන තැනක් විය යුතු නැහැ. අද විදුලි බල මණ්ඩලයේ ලබන අධික ලාභය ඇයි මේ අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන්න බැරි?
ඒ ලාභය බිඳුව කරලා ඒ අතිරේක ආදායමකට ගැලපෙන විදිහට විදුලි බිල අඩු කරන්න බැරියයි. ඉතින් මේ ඔක්කොම දේශපාලන කතාව, දේශපාලන පිටිය දිගේ කතාව වගේ තමයි පේන්නේ. අර මේ ජනතා විමුක්ති පෙරමුණේ සමහර අය කිව්වා මේ ඩොලර් එවනවා කියලා රට ඉඳලා. හරිද? ඇහුවේ කොහමද? මේ ණය ගෙවන එක මොකද්ද? මේක මහා කජ්ජද්ද කියලා ඇහුවේ. අද ඩොලරුත් නැහැ. ඩොලර් එවනවා කියපු කට්ටියගේ හඬක් නැහැ. ඒ එවලා රට ගොඩ දානවා කියපු කට්ටිය කොහෙ ඉන්නවද කියලා දන්නේත් නැහැ. ඒ මදිවට ඡන්ද දෙන්න ආපු කට්ටිය රට යන්න විදියකුත් නැහැ.